යාළුවෙකුට කරදරයක් වෙලා තියෙනවා නම් ඔයා දැනගන්න ඕනේ මට ඇවිල්ලා කියන්න. ඔයාලට බෑ තනියෙන් ප්‍රශ්න විසඳගන්න. අඩු ගානේ වැඩිහිටියෙකුට කියන්න ඕනේ. ඒක හින්දා මට කියන්න මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? මේ එහෙම මේ කියන්න තරම් ප්‍රශ්නයක් නෑ ඇන්ටි. එහෙම කියන්න තරම් ප්‍රශ්නයක් නැද්ද? එහෙනම් එහෙම කියන්න තරම් ප්‍රශ්නයක් වුණාම කියන්නකො. හරිද? මිනිස්සු බල ඔය වගේ දේවල් වලට පාටි දාලා උන්ට කෑම මේ සැරලා ඒවට කෑම කාලා උන්ට බොණ්ඩ ඇරලා ඒවට බීලා උඹලත් එකෙන් පොඩ්ඩක් බීලා අන්තිමේදී උන්ට ආතල් දීලා එතන වෙරිලා වැටිලා යකෝ උඹල කවදාකවත් හැදෙන්නේ නැහැ කවදාකවත් හැදෙන්නේ නැහැ ඉත බෝ ඕක ගැන හොඳටම කියලා තිනවා චේ ඒ කියන්නේ කොහොමද මල්ලි චේ ඉතරක් චේව දන්නේ නැද්ද තෝ ඉඳගෙන විතර දන්නේ නැහනේ උඹලගේ කොටව වැඩක් නැහැ උඹල පලයන්ලා පලයන්ලා උඹල ඇත්තටම පලයන්ලා ගිහිල්ලා ගිහිල්ලා ඒ ධනපතියන්ට කණ්ඩ බොණ්ඩ දීලා අන්තිමට උඹලා හිඟන්න වෙලා මේකට ආපහු වර හරි උඹලා කවදාකවත් හැදෙන්නේ උඹලා කවදාකවත් හදන්නත් බෑ උඹලා උන්ගේ පන්තියෙත් නෙමෙයි අපේ පන්තියෙත් නෙමෙයි දෙපැත්තරම නෑ දෙපැත්තරම නැතිව දෙපැත්තරම නැතිව පල 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 දැම්මම් පලයන් උන්ට උන්ට ගිහලා කෑම බොණ්ඩ හදපන් පල පල ධනපතියන්ගේ ඒ රනේ මොකෝ අද ගෙදරද මං අද ගෙදර හිටියේ හවසට වැඩක් දාගෙන. මේ උඹ මට උදව් කරන්න ඕනේ. මේ සල්ලි නම් බෑ සල්ලි බෑ. ඉනේ මේ බෑන් සල්ලි නෙවෙයි. එහෙනම් වාහනද? මේ මේ
නෑ බෑ කියන්න එපා හරි බෑ 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 නෑ නෑ මේකම මේකම අඩි නෑ බෑ කියන්න එපා බං මේ මොනා වුණ තුමෝ මගේ සහෝදරයා වගේ බං ඔව් සහෝදර සහෝදරයා මගේ වචනේට හරි ආදරේ ආදරේ පැලෙන්නේ වචනේට පොට්ට වචනයක් සහෝදරයා 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 තරුකමාත්‍යා මේ ගැරේජ් එකේ තියෙන ඕන වාහනයක් කරගන්න සහෝදර කවුරුද දෙන්නේ හරි ඕකේ සහෝදර කවුරුද දෙන්නේ අරගන්න ඕන වාහනේ ඕකේ හරි හරි ඕකේ මාත්‍යා ගන්න හරි ඕකේ ආදරේ වචනේ සහෝදර කව සහෝදර කව ඇයි ගත්තා ජයවා ජයවා සහෝදරන්ට ජයවා රවිනාට පස්සේ නේල් පොලිෂ් එකක්වත් ගන්නෙ නෑ දැන් ඔය දුක අමතක කරලා ජීවත් වෙන්න පටන් ගන්නවා මිෂා. රවි නැති වුණාට ඔයා නැති වුණ නැහනේ නේ. දැන් ලස්සනට සතුටින් ජීවත් වෙන්න පටන් ගන්න. ඔයාට පිස්සුද? එහෙම දෙයක් නිසා නෙමෙයි. එහෙනම් මගේ අතේ සල්ලි නැහැ. ෂොපින් කරන්න තියා මේ දාවේල ගැට ගහ ගන්න පුදුම අමාරුකම්. ඔයාලඟ සල්ලි නැහැ කියන්නේ ඉතින් මහා බැංකුවෙත් සල්ලි නැහැ කියන එක තමයි. තියෙනවා තියෙනවා. මර තියෙන තරම දන්නවා මේනක. මේනක කොහොමද දන්නේ? එයා දන්නා මං කීපාරක් යාගේ සල්ලි ඉල්ලුවද කියලා. එක සත පහක් දුන්නේ නැහැ මට බිස්නස් එකේ. කීපාරක් මටත් කිව්වා. කිව්වානේ? මේ නේද? ඔය කියන තරම බිස්නස් ඩවුන්ද? මොකට කියනවද නේ ඉගෙන? මන් දන්නවනේ. ඔයාල හැමෝම දන්නවා. ආන්තිවර දන්නේ නැත්තේ මමනේ. ඔයා දන්නේ නෙවෙයි කවුරුත් ඔයාට කිව්වේ නැහැ. ඒ කියන්නේ නැත්තේ. ওই කම්පැනි එකේ වැඩි ෂෙයාර්ස් තියෙන මට. මම කියන්නේ මේ රවිගේ නමට. මේ දැනගන්න තියෙන අයිතිය ගැන නෙවෙයි අපි හිතුවේ. මේ ප්‍රශ්න ඇස්සේ ඕකත් ඔයාට කියලා ඔගේ ඔලෝල් කරන්න බෑනේ. ඒකයි නොකියුවේ. ඔයා දන්නවද මේනක ඔයාගෙන මිනිස්සු කී දවසක් අපි ගෙදර ආවද කියලා? ඇයි? ඒගොල්ලෝ මෙහෙන්ද හැදුවේ? මේනක අතින් සල්ලි දීලා ඒගොල්ලන් නැවැත්තුවා. කවුද මිනිස්සු? සමහර අය පඩි දුන්නා කියලා කම්පැනි එකෙන් අයින් වෙච්ච කට්ටිය. තව මේ රවි ඉන්න කාලේ ණයට සල්ලි ගත්ත කීප දෙනෙකුත් ආවා. මයිහනම් මේනක කිව්වේ ඉන්ෂුරන්ස් එකේ සල්ලි හම්බුනහම මේකෙන් කොටසක් කම්පැනි එකට දාන්න කියලා. වෙන්න ඇති. මට එහෙම දෙන්න බෑනේ. මාත් බලාගෙන ඉන්න ওই සල්ලි හම්බෙනකම්. ඒකිනුත් කොහොමද මේ බිස්නස් එකට දාලා? මේ දැන් ඔය එන්නද ෂොපින් යන්න? බෑ. එන්න මයන. බෑ. මං අනුහස්ට කිව්වා අවන්තට කතා කරන්න කියලා. ඉතින් අවන්තට කතා කරලද? එකපාරක් නෙමෙයි. කීප වතාවක්ම අනුහස් අවන්තට කතා කරලා තියෙනවා. පස්සේ මං හිතන්නේ සර් අවන්ත තීරණය කරන්න නැති ඉස්කෝලේ එන්න ඕන කියලා. කොමාරි සොනාලි මිසුත් දැනගන්න ඕන පන්තියේදී
අවන්තගේ මානසික මට්ටම ඉහළට ගේන විදිහට ඔය පන්ති අනිත් ළමයින්ගේ හැසිරීම හදාගන්න. මොකද ඔය පහුගිය කාලේ වෙච්ච සිදුවීම් නැවත නැවත මතක් කර කර ඔය ළමයි අවන්තව අපහසුතාවයට පත් කරන්න තියෙන ඉඩකඩ වැඩි. සර් ඒ ගැන බය වෙන්න එපා සර්. මම ඒ ගැන බලා ගන්නම්. හොඳයි. අන්න ඇවිල්ලා සර්. එන්න එන්න. ආ. අනුසුත් ඇවිල්ලා. එන්න එන්න. මේ මම හැබැයි කිව්වේ මේ අවන්තට විතරක් එන්න කියලා අනුහස්සාවේ මේ ඇයි අනුහස්සාවේ සර් ඔව් 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 සර් මම අර වයිට් බෝඩ් මාකර් කරගෙන යන්න වෙසේ පන්තියේ තිබ්බ කිවරයි සර් සොනාලි මිස් මම මේ කල්පනා කළේ කපටිකම් කරන්න දන්නේ නැති වුන් බොරු කියනකොට ඒක මූණින් පේන හැටි ඈ හරි හරි කමක් නැහැ කමක් නැහැ ඈ මල්ලිගේ තනියට නින්ද ඇත්තේ නේද හොඳයි අවන්ත මං අවන්තට එන්න කියලා කිව්වේ ලොකු කතාවක් කරන්න නෙවෙයි කොහොම වුණත් ඔය පරණ වෙච්ච සිදුවීම් ඔක්කොම පරණ කැලෙන්ඩර් එක කඩලා විසි කරලා දාපු කොළ කියලා හිතාගන්න කොමුණත් මං අගේ කරනවා අදාහරි අවන්ත නැවත ඉස්කෝලේට ආපු එක ගැන. කාගේ කීමක් අහලා හරි අවන්ත අරගෙන තින්නේ හොඳ වැදගත් තීරණයක්. තේරුණාද? අපි අවන්ත කරපු වැරදි සියල්ල අමතක කරන්න සූදානම්. ඒ වගේම අවන්තත් අපි දීපු දඬුවම් අමතක කරලා දාන්න ඕන. අවන්තේ වැරදි කළේ වැරදි කරනවා කියන චේතනාවෙන් වුණාට අපි අවන්තට දඬුවම් දුන්නේ එහෙම චේතනාවකින් නෙවෙයි. විභාගෙටත් දැන් දින ළඟයි. නේද? එහෙනම් හොඳට පාඩම් කරන්න ඕන. ඔයාව ස්කූල් ටීම් එකට නැවත ගන්න ඒකනායක සර් මේ දිනවල සාකච්ඡා කරමින් ඉන්නේ. තාත්තා නැති වුණා කියලා. දැන් ඒකන කල්පනා කරලා වැඩක් නෑ අවන්ත. එහෙම තමයි. අපි හැමෝටම තාත්තලා ඉන්නවා. දවසක ඒගොල්ලෝ අපිව දාලා යනවා. ඕක තමයි ලෝක ස්වභාවය කියන්නේ. ජීවිතය කියලා කියන්නේ. කොහොමුණත් අවන්ත අවන්ත තනි වෙලා කියලා හිතන්න එපා. අපි ඉන්නේ ඔයාගේ උදව්වට. අයියව ආදර්ශයට ගන්න. එයා උදව් කරයි වාට. අපි කාටත් වඩා අවන්තට යන්න ඕන හරි මාර්ගය අයියා තමුන්ට කියලා දෙන්න. එහෙමද? එච්චරයි මට කියන්න ඕන කම තිබ්බේ. හරි එහෙනම් දැන් පන්ති වලට යන්න. එහෙම කතා කරන්න පදන්නුක මහත්තයා සහෝදර කමට බොහොම සන්තෝෂෙන් මම වාහනේ දුන්නා. අනේ නේ මේනිකන් ඵලයන් බං යන්න ආපු ගමන් බැක් ගෑවා. කොහෙද ඉතින් වැඩක් හරියන්නේ? හරි 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 දැන් මොකද්ද උනේ කියලා කියන්නකෝ. ප්‍රශ්නේ සෝට් අවුට් කරලා දාන්න. මට ඒකේ හම්බුන්නේ නෑ බං. හම්බුන්නේ නෑ? ඔව්. එහෙමකෝ. අද නිවාඩුලු. අද නිවාඩුලු. ඒ සනීප නෑ කියන්නේ. සනීප නෑ? ඔව්. මොකද්ද අසනීපේ?
ඇයි? අපේ අම්මා මට කියලා තියෙනවා ගෑනු ළමයි සනීප නෑ කියලා කිව්වොත් එහෙම කවදාවත් මොකද්ද අසනීපේ කියලා අහන්න යන්න එපා කියලා. ඒ මොකද? එහෙම ඇහුවාම අපේ මූණවල කුරුල්ල එනවලු. ඕ මේ මගේ මූණේ එක කුරුල්ලයක්වත් නැන්නේ මම අහන්නේ නැන්නේ කවදාවත්. උන්ට අතිසාරද ගලගන්නද අපස්මාරද කියලා අපිට මොකද අපි අහන්න යන්න ඕනේ ඕවා. කොහොමරි මගේ වැඩේ උන්නේ නැහනේ බං. කොහෙද ඉතින්? මෙතෙන් ඇවිල්ලා වාහනයක් කිල්ලුවාම අඬාගෙන නාගෙන අයියෝ ෂික් කොහෙද ඉතින් හරියයිද? එහෙම නෙමෙයි දනුක මහත්තයා. මම මේ කල්පනා කර ඒක නෙමෙයි හේතුව. මොකද්ද? ඒ කාලේ ගෑනු ළමයි ආදරේ කරේ ওই බයිසිකල් කටුවලට කාර් කටුවලට නෙමෙයි. මෙන්න මේ පපු ඇතුලේ තියෙන ජෙනුයින් එන්ජින් එකට හදවතට කොයි වෙලේ ලබ්ඩප් 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 ලබ්ඩප්. එදන් දැන් ඌ මේ ආදරේ කරන්නේ නිකම් නිකම් මලකඩ කාලා දිරලා යන යකඩ කොඩවල් වලට. චී තුචයි අදමයි වා ඔක්කොම මේ ධනවාදී අඳුරු සෙවණැලි ඛේදනීයයි. ආදරයයි කරුණාවයි Sony වසර තුනක වගකීම සමග සිංග වෙතින්ම පමනයි. Nestle Nangro හොඳම ජීවිතයකට හොඳම ආරම්භයක්. එහෙනම් ඇයි දන්නේ ඔයගලගේ පිරිමි ළමයි මේ අපේ තාපගාවට වෙලා හිටන් ඉන්නේ කෙල්ලෙක් පේනකම්. මගේ අම්මා ඉන්නවා. කොහෙද ඉන්නේ? නිදිනේ